පාර්ලිමේන්තු ප්‍රධාන විපක්ෂය මේ පිළිබඳව දක්වන්නා වූ මතය කොහොමද කියලත් ලංකාදීපය කියනවා. ජනපති අගමැති එක්ක අපට සර්වපාක්ෂික බෑ කියලයි එහි මහලේකම්වරයා සඳහන් කරන්නේ. වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ නොවීමට සමග ජනබලවේගය ගත් තීරණේ වෙනසක් නැතැයි එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියනවා. ජනතාව එකහඬින් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාට ඉල්ලා සිටි ගෙදර යාමට බැවින් ජනාධිපතිවරයා ගෙදර යවන වැඩපිළිවෙලකට සමග ජනබලවේගයේ සහයෝගය නොදෙන බවත් මහලේකම්වරයා කියනවා. ඉතින් සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් තවම කිසිදු පාර්ශ්වයකින් සමග ජනබලවේගයට ආරාධනයක් කර නොමැති බවයි ඔහු කියන්නේ. ඉතින් ජනතාව ප්‍රතික්ෂේප කරන නායකයන් සමග ආණ්ඩු පිහිටුවීමට සමග ජනබලවේගයේ කිසිලෙසකින්වත් සූදානම් නොමැති බව මහලේකම්වරයා සඳහන් කරනවායි කියලත් අද ලංකාදීපය වාර්තා කරනවා. ඉතින් ඒකම ජාතික ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ඒ කණ්ඩායම මොකක්ද මේ අන්තර්වාර පාලනයක් පිළිබඳව දරන්නා වූ මතය කියලත් ලංකාදීපය අද උනන්දුවෙන් යුතුව වාර්තා කරනවා. එහි තිබෙන්නේ ජනපති තගමැති තිවත් නොවී හදන අන්තර්පාලනය විහිළුවක් කියලයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා උපුටා දක්වමින් තමයි මේ තොරතුරු අද වාර්තා කරන්නේ. ඉතින් ඒ අනුව රටේ සමස්ත ජනතාව සතිගානක සිට පාරට බැස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැතිවරයා මෙන්ම වර්තමාන ආණ්ඩුවට ඉවත්වන ලෙසට කරන අරගලයට ඇහුම්කන් නොදී මෙවැනි ආණ්ඩුවක් පත්කිරීම තීරුමක් නොමැති බවයි ටිල්වින් සිල්වා මහතා කියන්නේ. පොහොට්ටුවේ කණ්ඩායමේ පිරිස අතර සමගියක් හදා ගැනීමට නොහැකිව තිබිය සර්වපාක්ෂික අන්තර්පාලනය ගැන කතා කිරීම හාස්‍ය උපදවන කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරනවා. ඉතින් ඒ එක්කම බොහෝ කරුණු කාරණාවලදී රටේ මධ්‍යම ආණ්ඩුව සමග එකට හිටගත්තේ නැති ද්‍රවිඩ ජාතික සන්ධානය මේ පිළිබඳව දරන අතහසත් අද ලංකාදීපයේ කියනවා. ඉතින් අන්තර්වාර සර්වපාක්ෂික මේ කිසිවක් අපිට කියා නැති නිසා තීරණයක් ගන්න බැහැයි කියලයි සුමන්දිරන් මන්ත්‍රීවරයා කියන්නේ. අන්තර්වාර පාලනයක් පිළිබඳව හෝ සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් තම පක්ෂයට ජනාධිපතිවරයා පැහැදිලි විස්තරයක් කර නැති හේයින් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා සඳහන් කරනවා. ඉතින් බොහෝ විට ඔවුන් සමගි ජනබලවේගයේ සිටින මතයට එකඟ විය හැකි බව තමයි දේශපාලන විශ්ලේෂකයන් පවා අදහස් දක්වා සිටින්නේ. ඉතින් කෙසේ වෙතත් ඔවුන් මේ සම්බන්ධයෙන් මේ වන විට අදහස් දක්වන්නට ඉදිරිපත් නොවන සයක් නිරීක්ෂණය කරන්නට පුළුවන් ලංකාදීපය අද වාර්තා කර සිටින අන්දමින්.